कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි ඩැම්පිංග දුනි සතති මේ බෙක්කවේ ධම්මා උපාසකස්සා පරිහානීය සංවත් අන්ති අපිරිහාණය සංවත් අන්ති කත මේ සත්්‍ය සත්ති මේ බෙක්කවේ ධම්මා මහන ධර්ම හතක් තියෙන උපසකස්ස අපරිහානාය පිරිහෙන් නැති දියවුණුුවට පත්වන ලක්ෂන හතත් තියන උපාසකෙක් තුළ හත මේ සත්ව මොවාදේ හත මේ හතේ මනි පැත්ත ඒකන විග්‍රගරණන්ඩන්නනෑ මොකද දෙදැන් අවසටික විද්ා කලානි එනන් මේ පැත්ත ගෙනා මුතුවිඟහයි කියන දෙයක් නෑ හෙට්ටියෙන් නොත් අපි සහිපත් කරය ගමු. අර කිව ලක්ෂණනත්වේීම විුද්ධ ක්ෂණහට කොමද බික්ු දස්සන බික්වූ දස්සනං නහාපේති භික්ෂූන් දකිින්ඩ යම අඩු කරන්න නෑ. මොනතර අමාරුකන් තිබුණත් ික්ෂූන් කියල කියන්නේ මේ භවේෂය කර හරින පිරිස. එකකට මේ කියන්නේ මේ හිසමමුටු කර සිවරද්ධරාගෙන ඉන්නවාතින. මේ සම්මතයන්න භික්ෂූන් කියනම් ගොටසම නෙවෙයි. භික්ෂූන් කියලා මෙතන අදහස් කරන්නේ කල්්‍යයාන මිතරු සත්පුරු සයෝ ශ්‍රී සද්ධර්මයත් එක ගණු දෙෙනු කර. ඒ ස්වී සද්ධර්මය තුළන් පිහිතායි නන්න. ඒ භවේෂය කර හරින පිරිස. එඒම් ඒ කෙනා භික්‍ෂුවක් න්න පුළුවන් භික්‍ෂුනියක් වෙන්න පුළුවන්. පසකෙක් න්න පුුවන් උපාසිකවක් වෙන්නත් පුළුවන් මේ හතර ආකාරයෙන් කවුරුන් හෝ වෙන්න පුළුවන්. එනම් මෙන්න මේ භික්‍ෂූන් දැකීම අඩුකරන්න නිනැ කියටවත් මොන තරන් කරදර බාධක දුස්කරතා අවිහිරතා තිබුණත් ඒ ගමන කල්දාන්නේ අනිවානයෙන්ම මොන වැඩතිපුණත් අපි ඒ කටයුත්ත කරනවා මෙන්න දියුණුවන උපාසකකෙ ප්‍රධහන් ලක්ෂණය ඒ මොන තරන් ගුහජීත වැ ි න මාරකය හු කාලකින් ෙන්න්න පෙරු හමුදුරණ පන්සල පලාාතුවත් එන්න පැරුණවාස එහන වැ වැඩවැඩ පිරිහිලා. අපරිහානීය උපාසකයා මොනතරන් වැඩ සිබුණා තමන්ගෙන් ශාසනයට වෙන්ඩෝන යුතුකම් වගකීම් පැහරහරින්නේ. දැන් පෙන්වතුනි ගිහියන්ගෙන ුත්යනෝ යුතුකමක් චීවර පින්ඩපාත සේනාසන ගිලානපච්චකෙන වෙන්ඩුම සවූපසය ශාසනික භික්‍ෂූන්ගේ භික්ෂුණීන්ගේ. දෝජනය පිණිස පූජා කරන් ඩුවන. එතකට මෙන්න මේ පිරිහෙන් නැති ශ්‍රාවකයා. හෙම නැත අපරිහානය උපාසකයා ගැන දියුණුවන උපාසකයා. මොති මොහත දියුණුවට යනකෙන දවසින් දවස දියුණුවටයන කෙනා. එය මොනතරම් වැඩ තිබුණත් තමන්ගේ වදකීම අත්හරිනෙ නෑ එය කල්පනා කරනවා මේ භික්ෂූන් වහන්සලා භික්ෂුුණින් වහන්සේලාම උපසු පසික නදවසින්. සම්බුදු පියන්නසිගේ සිව්ුවනක් පිරිස වැඩඉන්න කන්නේද තමන්ටත්ොකාටාත් යහප තක්ෂන්නේ එහනම් වුතුම් මූසුවන පිරි ආරක්ෂසා කරන්න ෝන ඒනි මගගේ ති ෙන්ඩ යුතුමක් ඇත්නම් ගකීමක්ඇැන ඒටකම නොකිහිලා යිටුකන මොනතරම් වැැදිකුණත් ම මේ භික්ෂූම දකින් දරවා. ඒ ශ්‍රමණ දර්ශනය ගරු කරනවා එ ගන්න බලන්ඩ ඒ තමයි දියුණුවන කෙනග ක්ෂණය. පිරිහෙන කෙනෙට නම් වැස්ස නිසාහරි පින්න නිසාහරි අව්ව නිසාහරි. ත් මොක් හරි ේතුවන් නිසාහරි තෙල් නැති නිසාහරි මොනහාරය අඩුව කියල හරි අද පු් කැගට හරි නෑරි මොකක් හරි නවාහරි හේතුවන්ගේ කල්දවන්න පුළුවන් භික්‍ෂූන් දැකීම. හැබැයි ප්‍රඥාවන්තයා දියුණුවන දියුණන කිවේ නිවන් මඟ වඩන කෙන නිවන් මඟ වැඩින කෙන ක්‍රමාණු පුූලෝ පරම ස්ථාව දක්වා ගම කන ුද්ධස්්‍රාවකයා ොනතරන් කර බාධක දුස්කරතා හිතතා මොවා හතුනක් ඕු අතරවෙන්න ඔහු අනිවාර්රයම පික්ෂුන් දකිඩ යනවා මයි ඒ තමන් ඇසුරු කරන කල්‍යයන මිත්‍ර සම්පත්්‍යයත් හරි න්න ඒ කල්ල යන මිත්‍රය ඇසුරි කල් ගවනවාමයි අඩුවවැඩි වසෙන් ගුුණ හෝ රයකි. එනම් පතුන අන්න දියුණුවන උපාසකය ගේ කියන්නේ එක්මනි මගවල්ල පූර්ණත්වය කර ගමන්ක උපාසකගේ ලක්ෂණයක් ඔබ වලන්ඩ මුතුල මේ ලක්ෂණය තියෙනවද කියයනව නම් අති මහත් ආකාරය සතුටවෙන්න පුළුවන් මෙන් ඔබේ අභියෘරදියේ ප්‍රධාන අරුනැල්ලක් පේනවා අපට. අරුුණ එල්ල එහෙනම් ඔය ලක්ෂණය ඔබ තුළ පවතින වනන්ඒ කියන ඔබ ඒ කාන්ත වසීම හොඳින් නිරුපදධතෝ මඟව වඩන බුද්ධස්ශ්‍රාවකෙ උපාසකක උ පාසිකාවක් දෙවැනි ලක්ෂණය සද්ධම්ම සවනන් නප්ප මජ්ජති සද්ධම්ම සවන නප්ප මජ්ජති පමජ්ජති නප මජ්ජති ඒ කියන්නේ ප්‍රමාද කරන්නේ සද්ධර්මයට කන්දීම ප්‍රමාද කරන්න කීටවත්. මටේ අන්නේ කතාවක් ගහම් පොඩි සිදුව ඉමක්වතක්කු නමයි ලඟටී උපාසිකා මහත්මයක් යෙපු කතාවක් ඇමරිකාවි වාසය කරන උපාසිිකා මහත්මයක් යපු කථාවක්. එතුමිය දන්න පවුලක් හිටිය කිව්වා මේ පවුලේ එක හිටියේ තරුණ දියනයක් ඇත් වෛද්‍යරියක්. හොඳට ඉගෙනගත්ත හොඳ වැදගත් දරුවෙක් මේ දියනිය හැමදෑමකුවානේ අම් මේේ මට මේ රස්සා කරනවාට වඩා මටුවුණු ධර්මය ප්‍රගුණ කරඩ. මටෝන බණහන්ඩ මටෝනේ ධර්මය ප්‍රගුණ කරමින් ධර්මය හැසිරෙන්න්න මටවුණු මහනවිඩ මට මේ රස්සාාව හරිියන්නෑ මේක මට හරි වෙහෙසයි මං ොහොමත් රස්සා කරන්න කැමති නෑ. මටඋනානය බණහන්ඩ බනහන්ඩ එතකොට මේ අම්මයි තාර්තායිකුවා පිස්සුදුතු වේ ඔච්ච රගෙනක නොයා රස්සාාව කරන්න බැහැකියන්නේ රස්සාාව කරන්න කාටත්හන්ැයිට වාටත් හොඳැයි නාගතයක් තියෙන්ටෙපැයි රස්සාාව කරන්්ක මොනවද මේ කියන පිස්සු කතා බනහන්ඩ කියලා කියන්නේයි බණහන්් ඕන කිය කියන්නේ හැමතිස්සෙම. පස්සේ හන්න්න බැරිිය අපි වගේ වයිසට ිල්ල කෝේ සුදවෙේලා ට්ටික් හැලි දසක බැරිය බනටි හගන්ඩ ඒසා දැන්වායා තරුණු දරුවෙක් දැම් බනහන්ඩ පිස්සුද බනහන්නේ තැන්තින් කරන්න දයනෙ කවු හරි රුණෙක් හොයා ගන්න එක කසා දෙයක් ුර ගන්නක දැන් රසාාවකුත් යෙනවා මේ මොනවද කතා කරන්න මේ බනහන්න ඉතින් මේ තරුණිය මේ දියනී හැමදෑම කිව් අනේ අම්ම තාත්තේ මට බනහන්ඩ දෙන්න මට ධර්මය හැසිරෙන්ට දෙන්න ට ධර්මය හැසරන්ඩයි ඕන ට මේ මකුෘත වන්ෑ මටඕන ධර්මයඒ හැම හෝතකම මේ අම්මයි තාර්තායිකු අනේ දුවේ පිස්සුට නැතු න්නව කරග යන රස්සාාව කරන න්න්න මොනවාද මේ කියන කතා කෞද්දන්න මේ ළමයගුලට විිසපිච දැමි ය අද වසේ ඔහොෝම මේ අනකොට කොහමාර මේ තරුණිය මහම පිවඳ තරුණයක් ඇය සනියෙන්ම කොහමර YouTubeු එකක් හෙම ධර්මය අහලා යම් අට්ටමකට යම් ආකාරකින් බනහාලා ඉට පස්සේ ඒ ධර්මය භාවිතත කරමින් යම් මට්ටමටේ පොයියාආකාරෙන්යට අවබෝධ ඇතිබුණදගේ ලපිදන්නේ. හමාරරි යම් අවබෝධයක් ඇතුලින් දෙගෙනය භාවනාවල හෙම නිරත වෙලාතින් භාවනාවල්. ඉතින්ඒ භාාවනාදැකි මිටන් ඇයට තිබිලා තියෙනවා. ඉතින් යම්කිසිේ ආකාරකින් ඇයගේ යම්කිසි සුපිරිසුතු මනසාත් තිපිච්ච බවපේන හමාරි පොයිවිදින්හරි හම කටයුතු කරගනෙන යනකොට ඇයගේ අවතුමාහිතන් තිස් ගණනාකේ ගැනේ. දිහක් තිස්ස එකක් වගේ වයසක් ඇති තරුණයක් පොහොමාර අය දවසක් වැඩට ගිහිල්ලා එනකොට එක්තරා දවසක මෝට රතය අනුතුරට ලක් වෙෙලා එතනම මියයනු. ඒ තරුණය මිය ගිය. දැන්හ රම්මලට තාත්තටයි. මැරෙනකාං. අඩන්න වැලපෙන මාත්තුකා භක් විතුරුලා තියෙන්. ැඟගේයම්මයි තාත්තායික කියෙනවා අනේ අපිගේ මෝඩ කාලකන්න අම්මයි තාත්තල මෝඩ කාලකන්නේ අම්මල තාත්තල ඒ විනාා දරුව කොච්චරිල්ලා හිටියල් ධර්ම හැසිරේෙන්ට නේ අපේ දරුවට ධර්ම හැසිරෙන්ට දුන්නනම් සමහට දරුව තාම ජීවතුන්තරී නොව ඉඩත්පුළුවන්. මග දයට පූර්ණ වසය මෙහෙම අවස්ථාවල් ලැබුණ නම් ඒ ධර්මය ස්්‍රමණයකිරීමෙන් රැස්සෙන මහා ුණනිිම්පත්ති අත්ත එක් ජීවිතය අම්ිස ආකාරෙක් අපල උපදය ඇතිබුණන මාග ඇතිකපු නගවපා දරුවවෙලයන්න පුලුවන් පස්තම්බක් කරමුවලින් උපගාට කු පීලකාදී වශෙන් ගොඩනගෙන කරමලි ඒටන්න සන තිබුණා අනිවාර්ය වෙනසෙන්ල තිබුණා. හැබැයි දෙමෝපියන්ගේ ඒ අවසිරතාවනිසායි දරුවවා අඩේ අවස්ථා උද්ධාව්‍ය අවසාන දරුව මැල්ල ගිය හි මැල්ල ිහිල්ල යම් හොඳ තැනක යිඉපදලා ස්තනින් හැපැත්ට ධර්මවාර්ගේ ගමන් කරයි. එක වෙනම් පැත්තත් නමුත් මේ දෙමෝපියන්ට දැන් ඒ දු දර ගණ්ඩ ගාම. පොචර දුකක් හුලන්ඩුව වෙනවාද. මේ වෙලා මට මතක්වෙන් අද දවශේදී අපේ විශේෂෙන් දවල් දාන මේ කටයුත්තට ඒවගේ මේ පින් කටයුතු සාර්ථක ගන්නු බොෝපකාරන ලක්මාලි ජයිසිං මහත්මය සහ බන්දුල ජයිසි මහත්මයාගේ ධයබර පුතා සුපුුල් ලක්ෂික ජයිසිංහ. ඒ තරුණයා බොහෝම හොඳට බණහපු කෙනෙක් මේ සූම් සාකච්චාට සම්බන්ධයෙන් සිල්ම දෙනම්ේ පොත දන්නවා. ඒ දරවා බොෝ බොහොම අවධානින් ධර්මය හපු කෙනෙක්. එක්තර අවස්ථාවක. දරුවවා අහල තිබුණා තමන්ග තාත්තාගෙනුත් සුවම් පලේට පත්ෙන්දවත් තුස්සාහග නැත්තන් මේ ජවිතෙන් ඇති පලත්වෙනවාද කියලා. ඇයි ඔබ සුවවාම් පලේට පත්ෙන් උත්සාහගන්නී නැත්තේ කියල තමන්ග පියාගෙන් හල තිබුණා එබඳු මහා පුුණ්‍යවන්ත ගුණවන්ත ඥානවන්ත දරුවෙක්. අනපලන්ඩ ඒ දරුවා ධර්මය තුළ පිහිතාගෙන් හිටිය හොඳට බන ඇහ්වා නමුත් යම්ගකිසි කර්මිපාකයක් නිසා ්‍රමගේ එදරුවගේ ජීවිත අවස වුණා නමුත් අදතත්ේ දෙමපිය හිස එලින් කරගෙන හිත හදාගෙනන්නන්නේ කොහොමද තමන්ගේ දරවා ධර්මය හැසිරුුණ කියන අවබෝධය මතයි. ඒවගේ ම දෙමවපියොත් ඒ අනුසාරෙන් හොඳට බනහලා අවබෝධයට පත්වෙලා දැන්ගේ දුක සමනය කරගෙන ඉන්නවා එනම් බලන්ඩ අර දෙමවපියන්ටත් දැම්මකද වෙලාතියෙන්නේ දැන්ගේ දෙමවපියන්ටත් යංකිසි ආකාරෙන් හිත සංසිදව ගඩනං. තමන්ගේ දුව ටහන්්ඩ පාතිව ධම දැන් හන් සිද වෙලාති. මොන මාරාාවශයද මේ මනුසය තුළ තියෙන්නේ. ශ්‍රී සද්ධර්මයටමික එන හෙළිකන් කරන්න. ශ්‍රී සද්ධර්මයටමනිි वाල කපන්. ශ්‍රී සද්ධර්මයෙන්න්නේ කකුලෙන් අතින්නේ හැම තිස්සේම මතා විීර කරන්න ශ්‍රී සද්ධර්මයටමනි. ඒකයන්නේ ඒත් තරන් තුච්ච නින්දිත ලෝකයක් තුච්ච නින්දිත පාහර සිතක් තත්ත්වය අතුළ පවතින්නේ. එ තුච්ච පහත් වූ සිත අවසංගෙන්ට මේ රාගේේදයේේ මුහය දුර වෙලා යනකොටයි. එනගේ බුද්ද්‍රාවකය තුලයි එවතුම චිතතය පාරිසුද්ත චිත්තය වැඩෙන්න්නේ. එනම් පංගතුන ඒකට අප්‍රමාධියෝ බණහන කෙනෙක් වෙන් ඩෝඕන එන අප්‍රමාදියෝ බනැහීම දියුණීමේ ලක්ෂණයක්. අප්‍රමාධියෝ ධර්මයට කන්දීම නිවනට පත්වන උතුූ බුද්ධස්ශ්‍රාවකයකෙ ලක්ෂණයක් එය පරිනිර්වාණය කරම ගමන් කරනවා කිසිම සැකයක් නෑ. එඒන්නේ දෙවන ලක්ෂනය ඔබ තුළල පවතිනවනං ඔබට පුුවන් බොහෝසකටෙන්ඩ තුංගන ලක්ෂණය අතිසීලය සික්කති අපි ගැන සාකච්ඡා කරපිටිසාක් කෙටියීම මතක් කරන්න. එය සංවර සීලයෙන් පිහිටතාාගෙනන්නවා. හැම තිස්සේම ඇසකන නාසේ දවසනීය මනස සංවර කරගන ජීවත්ෙන උපරිමෝ වසයෙන් උපරිම වසයෙන් සංවර කරගන ජීවත්වෙනවා ගිදර කියයන භයානක දෙයක් නමුත් ගෙදර ආහාරයක් පෙසගන්න ලිපේ සුළු වසින් ගඉන්දර අවුලන් ඩ ඕන ඒනිසාත් ගුහජීවිතය පවත්වාගෙන යන්ු විතරක් පොඩ්ඩක් ගින්දර උුලගන්නවා. නමුත් හැම තිස්සේමයගින්දර නිවාගෙන එරාගතේ ස මොහො ඉින්දර නිවාගෙන හැකි තරං සංසිදුනු නිවුණු මනසසිින් යුක්තවාසය කරනවා. අන්න අති් අතිසීලය සික්කති. අන්න අතිසීයා සිික්ෂණය වෙලා හෙක්මලා. එන මෙන්න මේ කියන ලක්ෂනයඇ ඔබ තුළ දකිින්ද ලැබෙනවනක් ඔබ දියුණුවන අභිවිෘතයයට පත්තවන නිවලට පත්වන බුද්ධ ්‍රාවක සතුතුෙන් ලබ ගැන. ලක්ෂ දුනත්තියනෝ දියුණන ලක්ෂන අපරිහාම එන ගොන්න තුගනි ලක්ෂණ හතරි ලක්‍ෂණය දැමවා විස්තර කළ නිසයි නැවති දක්කො කරන්නේ. පසාද වවුලෝ හෝති භික්‍ෂූන් ගැන ප්‍රසාධ චිත්තයගින්ම්මයි ඉන්නේ. නේ බුදුජාන් හන්සගේ බුද්ධස්වාාවක දකිනල් ලැබච්චක මොනතරං සාංතියද්ද අනේ උත්තරීදර අරිහත් දජිය දකින ලැබිච්චක මොතරං වාසනවදද මොතරං ශාන්තියයක්ත්ද සැපතදද අනේ මුන්හන්සේලා මේ උතුම් මරිහත් දජියත් දරාගෙන අපට නිර්වාණී සංකීතය පෙන්නනවා නේද. ජනා ප්‍රසාද බෞුලසිතකින් වාසය කරන්නේ අනේ උන්නාන්සල් අපිේනියම ජීවරය දරාගෙන ට කරන්න පෙරිවැඩක් උන්හන් සෙල කරමින් අනේ අපි වෙනුවෙන් මේ උතුම්ූ සම්බුදධ ශාසනය දරාගෙන ජීවත්්‍යෙනවා නීද. බලන්න පංහතුන සබුධ පියාන්සික ශාසනය අදයෙන තුරු පවතිීන්නේ මක්මවි සාද අති උත්තරීතර අපගේ ආරි මහා සංගරත්ය නිසා පංගතුර වෙනම දවසක වෙනම ධර්මදේශනා පත්ත නොො ඒ ගැන. අපගේ අති උත්තරීතුරු ආර ආරය මහා සංඟරත්ය කරපු කැප කිරීම් ගැන ඒ කැපකිරීම් පිවතන මේ විශ්වය කිම කෙනෙක් කරන්නේ. අනුරාධපුරු යුගයේ අර බැමිනිතියා සාගතයේ ඇතිවෙච්ච කාලෙ පවා ආහාර හිගේෙන් සමා රහතන් වහන්සේලා ආහර නැතුව පිරිනිිවන් පාණ්ඩයනවා පිංවතුනී පිරිනිවා පා්ඩ ඔන්න මෙන්න තියදතුන් වහන්සේලා කරේ තල්පුලරගෙන ජිපිටකය තමන් වහන්සේලාගේ මතගේ තිවිච්ච ආකාරයට න්තාරූඩ කරපයක සමහර රහතන් වහන්සේලා පුස්කොල පොත්තුඩම හිසතියාගෙන පරනිර්වාන්ට පත්වෙලා තියෙනවා. ඔබ දන්නේ මේ ඉතිහාසය ඒ අති උත්තරීතරාරය මහා සංගරත්නය කරපු කැපකිරීම කිසිීම දවසක කිසිම කෙනෙක් මේ විශ්වය කාවෙනුවෙන්ඟත් කරන්නය පිගතුනි. ඒ සරම් උත්තරීතර පිරිසබ බදුරජාන් වහසේගේ ආරි මහා සංගරත්නය කියන්නේ. උන්වහන්සේලගේ මහා කරුණාව නොතිබෙන්න්නට අද අපිට සම්බුදධ ශාසනය මුණගැහෙනෑ එක බණපදයක්ද අපට හෙන අනන්ත කැපකිරීමක් කරගෙන අති උත්තරීතරාය මහා අද මේ මහොද දක්වා මේ උතු සම්බුද වාසනය පවත්තාගෙනවා. එහම් උන්හන්සේලා පිළිබඳ ප්‍රසාධ චිත්තයකින් අපි වාසය කරන්න ඕන. වැරදදක්කොත් ඒකට යම්කි ස ආකාරගින් ඒ මට්ටමීන කෙනෙක් ැටියට. තමන්ට ලංඟාාවන්න පුළුවන් මට්ටමේනං. ඒ වැරැද්දමයි මේ වැරද්දෙන් නිදහස් වන්න කියන කරුණික කාරුණික අව්වාදය කාරුණික දෝසාරෝපණය කරන්න පුුවන්. ඒක වරදක් නිවෙයි. ඒ ගැන නිජාන්සී භික්ෂුන් ගැන කතා කරපුලමන් සමහරුන්ට කිසිම ප්‍රසාධයක් නෑ ඔවු කතා කරන්නම සම්පූර්ණයම ප්‍රසාධය ඔොන්තරන් දැක ලති ඒවාගේ මනුසෙක්කෙන් එපා ප්‍රසාද බහුල ජිත්තයකින් වාසය කරන්න එදා බලන්න සම්මා සම්බුදුපියාන් වසට සම්මා සබුදුපාන්ස පිරිනිිවනට පත්ච මුහතේ ඉදල මේ සම්බුදු ශාසනය අතට ගත්තය අපගේ උත්තරීතරනය හා සංගරත්ය. එදා අර සුබද්‍ර භික්ෂූන් වහන්ේගේ අබද්‍ර වචිනය හහිච්ච ඒලාවේ මහාකාශප මහරහතන් වහන්සේ ගත චීරණය බලන්න වහාම මේ ධර්මය සංගායනාවක් කරමින් ඒකරාශි කර්ඩෝට විසිරච්ච ධර්මය. එසේ නොුණනොත් අනාගතේ මේමගේ පික්ෂුන් පහළුනොත් තෙම අනාගතයේ මේ සම්බුදු උපාණන් වහන්සිගේයාමා ධර්මය වෙනය දෙකම විනාශෙල යනවා. එනිසා වහාම මහරාතවන් වහන්සේලා පන්සීයක් වසෙන්. ඒකරාශි වෙල සංගානා කරමින් එපමනකින් අතරුණාද බලන්න. ඒ උතුූ සංගායනාවෙන් පසුව තවසර සියකට පස්සේ නැවත මේ සම්බුදධ වාසනය විධාකාර කැටලු ඇතිවෙනකොට නැවත. නැවත පවත්වනවා සංගායනාවක් ඊට පසේ තවත්ර දෙසයකට ප නැවතාව පහු සංගායනාව පවත්වනවා. මේ විදිහයට වසර සන් දෙසයෙන් තුන්සිෙන් හොම නා අති වසෙන් මේ සංගායන පවත්ත අනුංගායනා තුනක් පවත්වල තියනවා. මේ විදිට සංගායනා පවත්තමින් භික්ෂූන් වහන්සේලා අපගේ උතුම් ආරු හාසංගරතය මුුණ තොරන් වෙෙසක් ගත්තාදම මේ අමමා ධර්මය පවත්තාගෙනඉද ඔබ වෙනෙන් අප වෙනුවෙන් සකල ලෝක සක්්‍යයා කෙරහි පිගතුනි. එදා මහසයි රදුන් වහන්සේට මහසයි රදුන්හන්සිගේ ධාතු ගර්බිය පිහිටවන දවසේ. අනු හය පෝඩියක් මහරාතන්න්නහන්සෙලා මේ අනුරාධපුර අවකාසය වැඩවසමින්. මේ වාල්තලේ කම්පාාව හන්දමින් සාධකාරදු නියයි මහා කරුණාවෙන් අපගේ උත්ත්‍රීතරරි මහා සංගරත්තය සාධකාරදුන් ්‍යියයි. මේ අති අසිරිමත් වූ මහසෑ රදුන්හන්සේ පිහිටවඩ පස්සේ. හ මනුස්්‍යෝදිය ්‍රක්්මෝ සැපත පත්වනවා නිවනට පත්වෙනවා කියලා අනාගත සත්්‍යයෝ සැත පත්වෙන බවරනුවනි දැළලා ඒවාගේ මහා කාරුණණක උත්තමයන්ටයි බුදුරජාන්සිකගේ බුද්ධස් රාවකයෝ කියයන් බලන්න තමන්ගේ ජීවිතය නොටකා උන්වහන්සේලා දිී හිමියෙන් මේ ධර්මය රැක්කා. මේ ධර්මය රැකපු ආකාරය ගැන දෞසක දේශනාවක් කරන්න අගබට ආරය මහා සංගත්ය මේ ශසන පාතාගෙන ඉන්නට කරපු පැපකිරීම ගැ ඒ ඒ ඒ ගැන හිතමින් අපිට බුදුරජාන්සිේ බුද්ධස්රාවක. ගැන මොනතර අම් ප්‍රසාද වල චිත්තකින් වාසේරන්න පුලුවන්ද. බුදුරජාණන් වහන්සේගේ බුද්ධා ශ්‍රාාවකය හැටියට උන්වහන්සේල මේ ශාසනය ආරක් සාක්ත්‍රපු ආකාය ගැන හෙතමෙන් කොච්ත අදවට මේ වනපදයක් හන්න ලබිල තිනෙන තිෙනි නේද. එදා විතර වැඩ වාසේ කරපු භික්ෂ හන්සලා ඉතරන්නේ දත් අදත්තින්නවා. අදත්තින්නව බඳු මහා ඇතිවරයෝ. අදත් මේ උතුන් ව ත්‍රිපිටක රත්නේ අදපට මන කහෙන්න බු ම ඇතිවරත්තුමය නිසා. උන්හන්සේල්ලා මහා වහසත් දරලා පන්සල් ගාන කිහිල්ල පොද්පුල්ගානිි කිහිල්ල අ වයෝකාල විනාසවෙච්ච පුත්තරග නැවිල්ලා. ඒව ටයිප්තෙරලා ඒ මුද්‍රණදවාරෙන් අරගෙන ග්‍රන්ථ වසිෙන් සකස් කරලා අදා අපට ඉත්තාම පහසුව ම ත්‍රපිටකගේ පරිසේරණය කරන්න පුළුව මත්්මකට ගෙනනලා තියන්නේෙ. අපේ උත්තරීත රාය මහා සංගරත්ය මයි මහා ඇතිවරුමයි. එනම් පින්හතුනේ බුදුරජාණනාසිගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ ගුණේ කොච්චරද. අද මේ සකළ ලෝක සත්‍යයාම සැනසීමෙන් ජීවත්තයන්නේ බුදුපාණන් වහන්සේ බුදුපාණන් වහන්ේ හ බුදුපියාන් වහන්සේගේ ආර හා සංගරත්තය හේතු කරගෙන. කවදාහාරි දවසක මේ සම්බුදධ හසනයේ භික්ෂූන්ගේ වටිනාකම තේරෙන්නේ කවදරි දවසක මේ භික්ෂුන් මේ ලෝකෙන් තුරන්වෙල ගේ දවසටයි. එදාට කාසාාව කණ්ටකයා තානුල බැතගෙන භික්ෂුවක් වසයෙන් පිෙනි හිටින කාලයක් එනකොට ටන් මිනිසතමයි භක්ෂෝගේ වටිනාකමතරු ගන්න අද තරු ගන්න යෙක අද හුලයි වැස්ස වැඩියෙන් වහිනකොට මිනිස්සු වැස්සට බනිනවා මොන්න කරු යදම මේ චොර චොර ගල හැම තිස්සම වහින මේ අනුරාධපුරේ පලාාතියනං ඒ එක විශේසෙන්ම තියෙනවා හිසේසිට පාදාාන්තය දක්වා ඉරියනකම් පායනවා මෙහි කාලෙකට. දහ කොල ධනිකරම දුරුපාටයන වැව් හිදිල යනවා එදාට ආකාශසි තිහාපලාගෙන හූල්ලනවා. වෙස්සන ඇනේ වෙස්සන අදවත් අහි නම් අදවත් අයිනවනම් දවසයි දෙකයි වහින්තෝන මිතුලෙබොඩ්ඩක් වතුර පිරිත්තගම් ඔොන්න කරුණම අදයක්කෝ මේක වහින වහින යුරයන්නේ. ඔන්න එජාතිී මනුසීන්නේ බහුතරයක්. අද භික්‍ෂූන් බහුලෝ පීන නිසා අගයක් මේ අංසු මාත්‍රයක හවදහරි දවසක් ඉසරහට එනවා භික්‍ෂූන් ලකින්න නොලැබේන එදාටයි මනුෂ්‍ය ටේරු ගන්නේ. බුදුදුරජාණනාශ බුද්ධක් ස මහා සැපතක් කියලා. එනිසා භික්‍ෂූන් පිළිබඳ ප්‍රසාද බහුල සිතකින් වාසය කරන්න පින් උතුන ප්‍රසාද බෞුල සිතකින් වාසය කරන්න. වැරද්ද වැරද්ද හැටියට දකින්න වැරද්දට චෝදනා කරන්න කරුණාවෙන් කවුරුවත් සතරපායට පලඇල් හෙනගහල පලයල තොපිට හැදිිකෑ වෙල අන්දුවන එහම නාති වසිෙන් සාහප කරන්න එපා ගැලවෙන්ඩ මේ භයානක සසනින් යනාති වසිෙන්. කරුණාවෙන් කරු දක්වන්න පුළුවන් අපට එනිසා භික්‍ෂූන් සම්බන්ධයක් ප්‍රසාධ සිතකින් වාස කරන්නටඕන ඒ විල්ල දියුණන නඋපසකකි ලක්ෂණයක් ඔබ තුළේ ලක්ෂණය පවතිනෝනම් පිින්ිතුනි ඔබඒ කාන්ත වසයෙන්ම දියුණුවන නිවන පත්වෙන බුද්ධස්්‍රාවකි. එනං ලක්ෂණ පහක්වොන්න ඔබ තුළ දැන්දැක්කා. හතරක්. පස්සනයක භික්කවසු තේරේ සුචේව නවේ සුච මජිමයේ සූච අනුපාරම්භ චිත්තුූ. ඒේ. භික්‍ෂූන්ගේ ොස් දකිනනවේ භික්ෂුන් ගුණ දකින සිටන් යුක්තවාස කරන බුද්දස් ෝක පෙන්ඩ. භික්‍ෂූන්ගේ ගුණ දකින අඩුපාඩුකං කාතුලද නැත්තේ සමහා රඥාණ මිනිසුන්වා අක්ටු තක්න මිනිස්සු ඉන්නවා ගුණ සීඇ ගුණ අනු නවයක් තියෙනම් දුගුණ නොකුණ එකක් තියෙනම් අන්නේ එකම තමයි දකින්න හැමතිස්ම කිසිම ආකාරකින් අර ගුණ අනුනවේ දකින්නේ අර නුගනේමයි දකින්නේ ඒකමයි දකින්න ඒකටමයි දර්හා කරන්න ඒකටම නිග්‍රහ කරනවා, ඒකටම චෝදනා කර කර ඉන්නවා. අර ගුණ අනු නවම නසනවා මෙන්න මේ කවුරහරයපෙන් ඇහුවොත් බයිනතුූත්තරයක් දෙන්න මෙන්න මේ දුර් ගුණයට තමයි ගැනෙක් පුුවකකම කියලා. ගුණේ දැක දැකත් ගුණේ නොදැක්කාසේ නුගුණේම මතුකර කර නුගුණේටම දොස් නැකීමට ගැනෙක් පුහුවකකම කියලා. ශාසනික අ දෘර්ධියයනෙවෙයි පුද්ගිලික වෛරයෙන් යුක්තව දේසෙන් යුක්තව ඉග ශාසනයට යම් කිසි කෙනෙ කාණයයක් වවන යම් භික්ෂුවක් කෝ භික්ෂුුණයක් වසයෙන් උපාසික උපාසිකවක් වසෙන් ඒ දෝසය පෙන්නල දෙන කැන නීමී කියන්නේ. ඒක ගැන නෙවේ මේ කියැන මේ කියන්නේ පුද්ගිලික වසයෙන් තමන්ට මොනවහරි අවැඩක් වුණා උදාහරණය දානිටි කරංාව පංසලට ි පන්සට අරගෙන කොට තවත් කවරෝට උපාසක මහත්තයෙක් එදා අයාගේ ඥාති යක්ග්‍ය මොකක්ණය හරි මොකක් හරිේ දිල දානටිරගෙනවා. එදාම. ැන් තමන්ගේ දානි වාරමේ තියෙන්න්නේ. දැම්මකදවෙන්න. මෙච්චර කාලය වසර ගානත් සි දැම් මේ දානි භාරගෙන පින් අනුමෝදන් කල බුක්තානු මෝදනා කරලා ඒ සංසාර්දුකෙන් නිදහසෙන අප්‍රමාණව්වාද කරලා තියන්නේ. එහෙම කරලා තියෙන උදාහරණ කතාව මේ කියෙන් උදදාහරණ මේ වෙච්ච දෙය නීම මේ ගැන් වෙච්ච නොවේ නොවෙච්ච දෙයක් ඊට පාසිෙක් ඔහොමමාරි දානිිටික රග නවාදැම්ම මේ උපාසක මහත්්‍යාව උපාසක නෝන උපාසික මහත්මිය ඇවිල්ල දානිටික තියෙනකොටම සවදායකෙක් තවමනුස්සෙක් දානිටික කරගෙනවාමි අන අපේ අම්ම මැරුණ අම්මට හත්දවස දාන හරියට පින් දෙන්න බැරිවුණ එනිසානේ මේ දානි භාරගෙන අේ මැරිච්චාපේ අම්මට පින් දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා ගෙන අසර මනුසේ. අපේ ඒ ධානිත් බාරගන්නෝ ධනිකණ්ඩ තියන තහාාවකට නෙවී ඒ අසර මනුසය කෙහි කරුණාවෙන් එතකටමකද කරන්නේ අපේ ධානි දහස වෙනකිත් දාානික යැල්ලා ඕනං වල පන නඇතන් නි හිට පන් කියලා දාානටික තිබ්බාය බලන්නඉතින් දව සනූනාවයක් පින් අනුමෝදන් කර බුක්තා අනුමෝදනා කරත්. එක දවසයි පැරිවුණේ. අ අනූනව දවසිම පිටිකත්තිවරයි අනුමෝදනාවත්තිවරයි හාමුදුරන්ග හෝදත්තිවරයි නාමෙත්තිවරයි ඔක්කමිවරයි අන්න අපිට සලකන හැටි යනා අදිවසින්. ඊට පස්සේ රටේම දොස් කියිය කියනවා පිරිහිලා. මේ උදාහන්න කතාාවකෙන් මෙහෙමි වෙන්න පුළුවන් දෙයක් සමහිට. උනාට නේවන්නේ කිව්වෙේ. එතකොට පිහතු නිහෙනම්. ඇයි බැරිවුුණේ ඒ දුරුවලකම එසේඋනාගමුකු අතපසුීමක් වුනාගමකු ඇයි ඒ අතපසුවීම මක හැරලා අර මෙතෙක් තමන්ට ලැබිච්ච යහපත ගැන හිතන්න බැරිුුණේ. ඇයි මෙතෙක් තමන්ට දක්කොපු කරුණාව ගැන හිතන්න බැරවුුණේ. පොඩි අතපසුුවීමක් කල්ල ගැෙන අර මෙතෙක් තමන්ට ඒ කරපු, උපකාර එහමට ත්තන් මන්ට මෙතෙක් හරුණාවෙන්ගේ ලබාදීපු සියලුම අනුශසන අවවාද සියල්ල පැත්තකට විසි කල්ලා දාලා. තමන්ට මෙතෙක් තේරුම් කරල දීපේ ධර්මයටයි නිග්‍රා කළේ ඇයිද කළේ නිග්‍රහකිරිහිලා යනවා අවසානෙ භයානක දැනකට යන්න පිවතුනී වැටෙන් එපාමේ භයානක සංසාරය ඔය වගේ පහත් ගුණ දරාගෙන දුරගුණ දරාගෙන ඔච්චර පහත්තෙන් දෙපා. ිනිසුහතර වැටිනවා තබයි ඔයුගේ පහතකට වැටෙන් දෙපා ච්ර පිරිහෙෙන් දෙපා පිරිහෙනවා මිනිස්සු අුවැඩිවාසයෙන් තම තමන්ගේ දුරලක නිසා හැබැයි හොම පිරිහෙෙන් දෙපා ඒ ධර්මයට අක්කෘතක්ඥවීම තවයි මේ විශ්වේ තියන ලොකුම අකෘතක්ඥකම කියලා බුදුරජාණන්හන්ස දේසනා කරනවා. එහෙනම් පින්වතු ඒගේ මහාකෘතක්ඥයක්වෙන් දෙපා. කෑමඒල කණ්ඩෙපු මිනිහෙට පිටුපෑමත් අකෘතක්ඥකමක් හැබයි ඒවාගේ ශ්‍රීසත් ධර්මයට අකෘතක්ඥ වීම. ඉතල බලන්ඩ එකවේලක කුසගින්න දියවපු බත්තේලා කණ්ඩදීපු මිනිහෙත්ට හිටුපෑමත් ගුණමකුකමක් නං මේ අනවරාක සංසාධකෙන් නිදහස්සෙන්න්න ධර්මය පෙන්නෙන බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ගුණමකුවීම මොනතරන්ක්නු තක්නකමක්ද කියලා හිතලවල බොඩන්නුවනනි නොනැත්නං. එනිසා දොස් දකින සිතින් වාසය කරන්න ඇතු ගුණදකින සිතින් වාසය කරන්ඩ අනේ මෙහෙ මතපසීමක් අදඋනත්. පිට වෙනදා මෙහම ඉන්න මෙහෙම අනුමෝදනා කරලා මෙම බුක්තාාන මෝදධනා කරලා මෙම පින්දීලලා අපිව සැනසව නේද. අපිට සංසාතුකෙන් නිදහස්සෙන නිරන්තරෙන් අවවාද කලා නේද. අනුශාසනා කලා නේද මඟ පෙන්වා නේද කියන ගුණේ රැඳදුන් නැති අයිහිතේ. එ මහිතන්න බෙරිියයි අන්න පින්වතුන ඒතනයි ගරුුණ සේද ඇති යහපත්තු උසු බද්ධස්්‍රාවගේ බිවෙන්නේ නැත්තම් පොඩි අතපසීමක් අහුුවජවන් කිපිලා බැනගෙන අරගල කරගෙන. බැනබැන මුළු ගමේම නරකාරංචය පතුරොව පතුරව පුුණු කතා හදහද මිනිස්සුන්ට කී කියිය ගිහිල්ලා විවේචනය කරකර අවසානය ඔබට පේෙන් ඇත්්දුප විනාසේ කරා ගමන් කරන්න බව. එනිසාඒ පිරිහීමක් කියලා දැකලා එහෙනම් අභියෘති ඇතිකර ගණ්ඩ ඒවගේ අතපසුවම් වෙන්න පුළුවන්. ඒ අතපසුවීම ගැනී ඔබ හිතන්ඩෝන හැබෑම කරුණාවකින්. ට මේ සසාධතකෙන් නිහස්සෙන්න්න මාවත පෙන්වාද ධර්මය පෙන්වාතුන්ත් ඒතුම් ගුණේ සලකළ භික්ෂූන්ගේ භික්ෂුුණීන්ගේ උපාස පාසික අයනාධ වසෙන් වූ සිවුවනක් පිරිසේ ගුණේ දැකළ. ඒ ගුණේට ගරු කරන්න පුරදුවෙන්. බෝහ මනුෂ්‍යයන්ගේ ගුණේ නෑපිංගතුන. බුදුරජාන් වහසේ දේශනා කරපු ධර්මයමයි සතති හැමදාමත්. උහස දේශනා කරනවා මහන මේලෝකෙ පුද්ගලයෝ තුන් දෙෙනකින්වා දුර්ලබ. හළමුන්නා තමයි සම්මා සම්බුදු්ධපාණන් වහන්සේ දෙවැන්නා තමයි සම්මා සම්බුදුපාාවසේගේ ධර්මයවිනියේ දේශනා කරන භික්‍ෂුව තුන් එන්නා තමයි කළගුණ දන්නා පුද්ගලයක්. මෙන්න මේ පුද්ගලයෝ තුන් දෙනාම මේ ලෝකෙ දුර්ලප පුද්ගලයෝ කියලා දේශනා කරනවා. එනම් පෙන්වතුන් සුල්ලබ පුද්ගලෙක් වෙන්්ඩෙපා දුර්ලප පුද්ගලයෙක්වෙඩ. භික්ෂූන්ගේ ගුණ දකිින්ද. තේර වුණාත් මධ්‍යමූුණත් නවකවුුණත් භික්ෂූන්ගේ ගුණේ දකිමින් ඇසුරු කරඩ. තමන්ට තේරෙනවන යම්කිසි ආකාරයකින් යම් ආකාරකින් දුස්සීලයි මේ භික්ෂුව කිසි ආකාරකින් ධර්මමාර්ග ගමන් කරන කෙනෙක් නෙමයි මේ භික්ෂුවට කිසි ආකාරකින් ධර්මාබෝධයක් නෑ මේ භික්ෂුව ඇසුර කිරීමෙන් තමන්ට අවැඩක් වෙන්නේ කියෙ අන්න බුද්ධාවාදසීර නසේවනාච්‍ය බලාන ඒස මුඩු කරගෙන හිටියත් බාලය බාලයමයි. සිුරදරාගෙන හිටියත් ික්ෂවා භික්ෂුණක් විසයෙන් වේසයෙන් පිෙනී හිටියත් පින්හතුන බාලෙක් නම් බාලයාම තමයි බාලයක්ම තමයි එනිසා බාලය ඇසුරු කරන්න දෙපා. හැබැයි හිසමුටු කරගෙන සිවරද්දරාගෙන නොක්කම බාලයෝද පන්දිතයෝතු කෙළ හඳනාගැනීම මෙ ඥනයක් ඔපට නෑනි එනිසා බාලියන්ගේෙන් ගෙන්වෙන්ඩ හැවයි බාලෙක්නිසාට සිද්ධේ චහානයක් නිසා පන්ඩිත අටත් එක්ක නිග්‍රා කරන්න දෙපා කට නින කොට බනින්නේ භික්ෂූන් සංගයා කියලා සමස්ත බුද්ධ ශ්‍රාවකයන්ටමය බනින්නේ ඒයිසා පගතුනි නුසුදුසු බද්ගලයෙක් කියලා වැටහෙනවනම් ඇසුරු කිරීමෙන් ගවෙෙන්ගවෙන්ඩ දුරජාණසේ දේශනා කළතිනවා භික්‍ෂූන්ටත් භික්ෂූන් ගිහියන්ටත් දේශනා ක තිනව ඊළ දවසක මන්ගේ සත්‍ර දේශනකට පෙන්වා දෙන්නම්. ගිහන්ටත් දේශනා කළතිනව යම් කිසි භික්‍ෂුවත් දුසීල බව වැටහෙනවානම්. යම්කිසි භික්‍ුවක් ර්මමාර්ගගේ හැසිරෙන් හැකිල වැටහෙනවනං ඔහු නේ හීන පුද්ගලෙක් කියල වැටහෙනවනං. කරන්න කියලා කිව පුද්ගලයාගේ භික්ෂුවගේ ගුණේඒ භික්ෂුවගේ තත්වය සීලේ ැන විවේචනය කර රටපුරායි විදින එක නෙවෙයි. ඒ භික්‍ෂුවට කරන වන්දනාව නතර කරන්න පුළුවන්ගොට. නන්න බුදුරජානාශ දේශනා කරනවා. ඒ භික්ෂුවට දාානය අදරනගේ එකත්න දරකරන්න පුළුව.ඒ ික්ෂුව සම්බන්ධයම්කිසි වත් පිළි වෙතක් අුගමන කරන සියාල අතර කරන්න පුළුවන්ගේ ග කියහට කිසි ප්‍රශ්නයන්නේ. ට ුදුරජාන් නාජනතන වදාලතිී. එන පිගති ඒආකාරෙන් යමෙක් සුදුසුන ැත්තං තමන්ගේ ඇසුරට තමන්ගේ පුද පූජාවට ඔන්න බැහැර කරන්න හැබැ එහෙමයි කියලා එක්ෙනෙක්කෙ දෝසයක් නිසා සීලු දෙනාගේ දොස් දැක දැක. ඔක්කෝටම එක මැන්තිම් පෙදන්ඩේ අන්ඩෙපා. එනම් භික්‍ෂුන්ගේ ගුණේ දකිමින් දකිින්ට සාරිපුත්ත ොක්්ගලා නාදී උත්තමයන්ගේ ගුණය ඒ ගුණය පවත්තාගෙන භික්ෂූ නිෙදත් හිටියා දත්තින්න මතුත්ති දී හෙම නොවනොත් මේ සම්බු වාසනය ආරක්ෂ වෙන්න ෑන මේ සම්බුධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ ගුණවන්ත සීලවත භික්ෂූන් නොහිටියයන අදන තුරු සම්වාහ සබුදු වාසනය පත්තන්ග කුද එසා ගුණේ දකිටඒ ගුණේ දකිින් උතුම්වූ මනුසේ එබවට පත් වෙලා වාසය කරන්න එතකොට ඔබ තුළඔන්න තියෙනව ලක්ෂණ ප ලක්ෂණ පහක් තියෙන ඔබ දියුණුවන පුද්ගල එ්බවට. බ තුම්ූ නිවන ර ගමන් කන උතුම් බුද්ධස්්‍රාව කේ බවට ක්ෂ පහක්ක බතුලින් විද්‍යාන වනවා. අපි හයනි ලක්ෂණයක් බලමු. දම්මං සුනාතින රන්දගවේසි අන්න රන්දගවේසිඉවේ ඉස්සලක සිදුරු සොයන්න රන්දගවේසි දම්මං සුනාති බණ අහන න රන්දගවේසි. බන්න අහනවා සිදුරු සොයන අදහසින් නොවේ. එ. ධර්මේ දැන ගැනීමේ දහසි. නොද්දන්න දහමක් මම දැනගන්නවා දැනගත්ත ධර්මය තවතවත් සුපැහැදිලි කරගන්නවා තවතවත් අර්ථ පූර්ණ කරගන්නවා කිය තැනිදම් බල හ්ඩුවන්. අන්නේ බුද්ධ ශ්‍රාවකය අ අිවෘතියට පත් වෙන කෙනෙක්. එම නැතුවල තමන් අනුපද්ධ වෙලා බපුද්ධලබද්ධ වෙලා යම් කිසි භික්ෂුවක් එක්ක ඒ භික්‍ෂුවගේ බන තමයි හරි මේ භික්‍ෂුවගේ බන වැරදිකන්ට සිදුරු සවයන අඥායකෙන් දෙපා. ික් කියන බන හරිරනං ඒ භික්ෂල වලණටිකාහගෙන සංසා දුකෙන් නිදහස්සෙන් උත්සා දරන් මොකද යම්ගකිසි භික්ෂූන් හස නමක් හරි ධර්මය දේශනා කරනවා නම් ඒ ධර්මය තමන්හල තමන්ටක් වැටහෙනවනම් හොඳයි ඒර් අනිත් අයටත් පෙන්වල දෙන්න මෙන්න මේ හා මුදුරුවෝ මනාකොට මේ ධර්මය දේශනා කරනවා මෙන්න උතුම් වූ චතුරාර් සත ධර්මය මෙන්න සම්මා සම්බුදු පියාන්වාස දශනා කළ පරි්‍යෙන්වෙන්න තරුණුකාරණ සකාරණා සහිතව අපට පෙන්වා දයනවා. ඒ අර්තෙන් මෙන්න මේ බනහන්ඩ කියලා කියන්න.ඒ වර්දක්ම ඒක වර්දක් නයක පාප්යෙකුත් නෑ එක එකවිල්ල මහා උත්තම ගුණයා ඒ උතුම් ධර්මදානය හැබැයි තමම් බනහාන නැත්තන් තන්ට තමන්ට අනුකට වෙච්ේ ික්ෂුව නැත්තන් මන් යම් කිසි භික්ෂුවගේ අනුගම කෙක් කියලා. භික්ෂුව තමයි හරියට න කියයන් ඒ භක්ෂ තරයි බන කියන්නේ අනිත් එක්කනෙ එකක් බන කියන්නේ අනි තොක්කම කියන්න පුොරු ඉතා මේව සච්චා මෝක මඥන් කිව්වෝ වගේ මේක විතරයි හරි අනි තොක්කම් වැරදී කියලා. තමන් බණහන භික්‍ුව නෑතන් තමම් නෘෂ්ික වෙච් භික්ෂුව තමයි හරි අනි ික්ෂූ නොක වැදී කියලා කියන්න ගිහිල්ලා වැදී කියල ඔප්පු කරන්න සිදුරහයෙනවා නම් බණහමින්. එහිස් පිණහෙක් එහිස්මි නිහාට කිසිම ධර්මයක් අවබෝධවෙලා නෑ. මොකද ශ්‍රී සක්්ධර්මය අබෝධරන හොම සිදුරු හොයන්ට බණහන්නෙත් නෑ තමන්ට අවසතන් නිකක්ඉන්න. කට සිදුරු හයන්න. සිදුරු හොයලා එට පසේවට විචාර ලියලා ලිපි ලියලා කොමෙන්ටස් දාලා මඩ ගහලා ඒවගේ පහත්තිදිට හැසිරෙන්න්නේෑ ධර්මය අබෝධය තියෙන කෙනෙක්. තමාන්ට අවස නැත්තන් ඉහෙනවින්නවා. බුදුරජාශේ දේශනා කළ මොකක්ද යම් කිසි භික්‍ෂුවත් ධර්මය දේශනා කළ හ සූත්‍රයට බාබලන්ු. ර්මයට භාබලන්ඩ පටිසාපාදයේ සූත්‍රයකිවේ චතුරා සත්ත්‍යයට භාබලන්ඩ, ආර්ශත්‍යය හතර මේ ධර්මය තුළ විග්‍රහාවෙනවාද. ඒනඟට ධර්මයට බාබලන්න පටිසාමපාදයේ සමුදය නිරෝධය මේ ධර්මය තුළ විග්‍රාවෙනවාද. ඉළඟට ආර විනයට බා බලන්න රාගේ දේසේ මොහෙ සමුලිින්ම සහමුලින්ම දුරකරන න්‍යය ධර්මය ඒ ධර්ම මාර්ගයේ මේ ධර්මයෙන් විග්‍රහාවෙනවාද. ඒනන්ගේඒ ධර්මය පික්ගන්ඩ් නැත්තා ප්‍රතික්ෂේ කරන්න චර. එම නැතුව මේ භික්ෂුවගේ මේ ධර්මය මෙම සිතුරු තියෙනවා සිතුරු තියෙන කිය කිය. තව විශාල පිරිසක් ඒක රාශී කරල ඒ අයටත් එබන හන්ඩ එපා, අරහමුදුරගගේ පණහන්්ඩපා මේ හම්දුරග පණ හන්ඩ එපා මලොය හමුදුරන්ගේ බනහල මුලාවෙනවා අනාත වෙනවා කියලා කියන් අවසනේ. තමන් දන්වනන් ධර්මය තමන් හරියට පිනාා දෙන්ඩ. වැරත්ත මේක නම් මෙන්න මේ වැරදි මෙන්න මේක හරි. මෙන්න මේ ධර්මය සත්‍යයි මේ ධර්මය අ සත්‍යය කියල පෙන්න්නා දෙෙන්ඩ. ඇරෙන්ඩ. බනහන්ඩෝඕන කාගෙන්ද කියල ඔබ නිර්ණයකද ඉන්ඩයන්් එපා. බණහන්දෝන කාගෙන්ද කියලා ඔබ පූරුව නිගමන දෙන්ඩයන්ඩ එපා යෝජනා කරන්න යෝජනා කරන්න අරහහාම්දුරන් නඋත්හන් මේ හාමුදුරන්ගෙන් උත්හන් ප්‍රතියන්නේ හැබැයි අරවිදියට සිදුරක් හොයා ගෙන මොුණවාහරි අටුපාඩුවක් මොකද කිසිම සම්මා කිසිම භික්ෂුවක් සම්මා සම්බුදුපා හසකකි ධර්මයේ දේශනා කරන්නේ පරිපූර්ණ ඥාණයකින් නෙවෙයි. අරිහත්ඵලයට පත් වුණත් ඒ රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සඥානීෙන් නෙවෙයි. අනාවර්ණ ඥානයෙන් නෙවෙයි සට් අසාධාණ ඥාන මුල්කරගෙන නෙවෙයි බොහොෝම සුළු ඥානයකින් පිගතුන. රහත් වනත් ැබෙනන්නේ බොහොම සු ඥානයක් සම්මා සම්බුදුපාණ වහන්සේත් එක්ක දළපල බැලූහාම සැරිමත්තු සම්මාහා සම්බුදුපයන් හස ඥඥානය මේ විශ්වහා සමානනං රහතන් හාසි කෙනෙ ඥානයේ මේ පොළේ වැලිකටයක් වගේ. එච්චර කුඩාඥානයක් රහතන් හාසි කෙනනටත් පහල වෙන්නේ ඔබෙහිතන් ඉන්න කොහොමද ඔබහිතන්ගනි රහතන් හාසි කෙනෙක් කියල ගැන බදුරජාන් හසහා සසාමානයි කියලද. බුදුරජාණන් වහන්සේ විශ්වය ඉදිරියේ රහතන් වහන්සේල ගැන වැලිකට සුවිසි අසංඛයක් ශ්‍රාවකෝ. ධර්මාබෝධය ලබනවා සුවිසය අසංකයක් එකයි බින්දු එකසිේ හතලි වැඩිකිීම විසිහතර එකයි බිදු එකසිේ හතල වැඩිකිරීම විසිහතර පුළුවන්න්නම් වැඩි කරලලා ඒ ඉලක්කම අරම් බලන්ඩ ඒ ධනිතේ අරම් බලන්න මොනගේ ගානක්ද කියලේ ඔන්න ඔච්චර ්‍රෞග්‍ය ප්‍රමාණයක් නිවන් දකිනවා සම්මා සම්බුදුපියාන් වහන්සක සෙවනි ඒනම් අරිහතුන් වහසේලා ගන්න මේ අන්සු මාත්‍රයක්. එන පංවතුනේ අරිහත් පල ඥානයෙන් ධර්මය දේශනා කළත්. රි ූර්ණ වය ධර්මය දශනා කරන්න බෑ එකන්නේ චතුරාර්ක්‍ය දේශනා කරන්න පුළුවන් පටිසාපාතිය පටිස්වපාතිය දේශ කරන්න පුළුව ්‍රිලක්ෂණයේ දේශනා කරන්න පුළුවන් නමුත් පූර්ණ වසය පූර්ණ වශයෙන් දේශනාකිර මෙහැකියාවක් නෑ. සියල්ල සියලු ආකාරයකින් ගලපමින්. සියල්ල සියලු ආකාරයෙන් පහදමින් සම්මා සබුදු ප්‍යාන්ාවසේ දේශනා කරපු ආකාරයට. ආචික්්‍රනා දේශනා, පඤ්ඥපනා, පට්ටපනා විවරනවි භජනා උත්තානිිකම්මන් කිව්ව සියල ආකාරෙන් ධර්මය දේශනා කර ැ භික්‍ෂූන්ටේ නිසා නිවාරෙන් වරදින්න පුළුවන්. ඕන්සරම්වලදින්න පුුවන් භික්‍ෂූන්ගේ මතකය රාත්තුනාත් දුරුවල වෙන්න පුළුවන් සමහර්ථඇන්ගල දුර්ුවලතා නිසාමතක වෙච්ච නිසා වැරදි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒවගේ තනක් කල්ලගෙන සිතුරක් මෙන්න මෙන්න වෙන්න සිතුර ඒක නටනවනම් මොුණ අඥානනිද්දී. මොන අඥානනිද්ද. ඒ අඥාය කවදාවත් නිවන්ද ඉන්නේ සංසාර. මොකද තමන් අර පිළිගන්නවන යම් කිසි භික්ෂුවකින් ම බනැහුව මට දැන් ධර්මය අවබෝධවෙලා තියෙන්නේ වරල්ලා මේ හාමුදුරකා විතර පානහපල්ල අනි හාමුදුරුන් බලහන්කු අර හාදුරන්ගේ අර ධර්මදේ සන ෙන්ට සිදුරුකක පෙන්දනවනගේ ගිහිය උපසක උපසිකාව මතක දෙයාගන්න අර ධර්මය අවබෝධ කර ගත්ත කියල හිතන් ඉන්න එකත් සිටවිල්ල හිතරය ෝගේ හෝ ඇයගේ. හ බන හනවා කියලා තෝරකට භික්ෂුවත් ඒජාතිමි නිත්තය බැලුවවා හෙමනම් මොකද යමෙක් ඇත්තනම අහවෝද ලැබුණ නම් ඔයවගේ හිස්වට කරන්නන්නේ පහත්වට කරන්නේ කවුරුවත් තමන්ට අවස නැත්තන්ගේ ධර්මය කන්දෙන් නැතුූ බැහැ කළදා එච්චර ඊට එයා ගිල්ල සිදුරු හොයන්ඩයි ඒවගේ හැසිරෙන්න්න ඇ පින්වතුනි එනම් බ උතු බද්ධ ්‍රාවකෙක් නම් ඔබ බනහන්නන්නේ සිදුු සයන්න නොවෙේයි ඔබ නොදන්න ධර්මේ දැනගන්නටයි දැනකත ධර්මය සුපිසිතුරකන අථපුූ කරගනටයි බනහන්. එනං උන්න දියුණුවන බුද්ධශ්‍රාවකෙක් එකයන ඔබ නිවන කරයි ගමන් කරමින්ගින්. එනම් ලක්ෂණ පහයිද. හයනි ලක්ෂණය හය ලක්ෂණයයක් කිව්වා. දම්මන් සුනාතින රන්දගවේසි. සිදුර සොයන් නැති අදහසින් බනහනවා. එනම් හත්තන ලක්ෂණය න ඉත බහිද් දක්කිනීය ගවේසති ඉ ඉදච පුබ්බකාරංකරෝති. න ඉත බහිද්දා දක්කිනයන් ගවේසති. එක න මේ ශාසනින් පිට මේ ශාසනින් පිතගෙනෙක් හොයනෑ දානී දෙෙන්ඩ. දකිනයකිවේ අ යම්කිසි ආකාරකින් අරමංකිවේ ධානී සබභා ගොඩත් යන දක්කිනය කියන ත යම්ි ආකාරින් පජබුද්ධී පිනණඳ මහත්වල මහානි සංස බලාපොරොත්වය පිරිනමන දානී දක්කිනේ ය කිය. මෙන්න මේධානය පිරිනමද්දි. මේ බුද්ධශ්‍රාවක හැමතිස්සේ මොයන්නේ ආය ගුණේ යුක්ත ආර්ශ්‍රාවකයන්වයි. ආහුනේය පහුණේ දක්කිනෙ අන්ජලි කරනේ යනුත්තරං ගුණයක්ක් එත්තන් කිව ගුණ පහහි යුක්ත භික්ෂූන්න ආය මහා සගරනේ භික්‍ෂු භික්ෂින් උපසු ුපාසිකවන් තමයි එ දානිතෙන්ට තරගන්න හැමතිස්සෙම. එය ධානි දෙන්නේ අන්නේ උතුම ආරය ගුණයට පුද්ගලය කරබය නෙවෙයි අර අඥානය තමයි පුද්ගල යට දන් දෙන්නේ ගිහිල්ලා මට හාමුරුව හරීතව තෙනිසා සමං හමුතුුවට දානි දෙනවා. අන්න අඥානය දානි දෙෙන ආකාරේ. අඥඥාණය හැමතිසම දානි දෙන්නේ හිතවත්කමට අඥාණය ධාන දෙන්නේ හැමතිසේ මනුග්‍රහයක් වසයි. ඥානුවන්තේ හැමතිසෙම දානි දෙන්නේ පුද්ගලයට නෙවෙයි ඥානුවන්තේ හැමතිසෙම දාානි දෙන්නේ ගුණකට ගුණයට රගුණේ සලකන දන්ෙන්නේ පුද්ලේ කරවය අනේ හිතුත්කමටනේ ආ ශ්‍රාවකය දන්දෙන්නන්නේ උන්ට මක දෙයාගන්න. ඒනම් අන්නේ බුද්ධ ශ්‍රාවකයක් දන් දෙෙනකොට හැමතිස්ේ මහය යන්නේ මෙිඳම ශසනය කෙනෙක් ශාසනය කිව්වෙේ මොකද ශාසනය කිවේ. සබ බාපසාකරන කුසල සූප සම්පතා සචිත්ත පරිියෝ දපන ඒතම් බුදධන වාසන අන්නන්නේ බුද්ධ වාසනය ඉටු කරන බුද්ධ ශ්‍රාවකයන්ටයි ඒ බුද්ධ ශ්‍රාවකය දදන් දෙයන්නේ මකදයාද කිනවා. මෙන්න මෙබ ශ්‍රාවකයන් උතිසාධන දානී තමයි මහත් පල මහානිසංසවෙන්ඩි. අ පෞකිදවසකාපේ මේ ගෞුණුනිය දම පාලි මෙහන් වසේ ප්‍රශ්නයක් නිසා අහපු ප්‍රශ්නයක් මටදැමලා සීපත් වුණා ඒ දිපුත්තරය මේ කාරණාවත්ය ගැලපෙන් නිසා මං ඒ කාරණාව සීපත් කළ දෙන්න. උන්නහන්සේ ඇහ වේ තාමින් වහන්සේ යන්කිසි ධානයක් දෙනකොට ඒ දානේ උපරිම මහත් පල මහානිසස්ව වශයෙන් හානි සංසඇති ධානයක් වශයෙන් දෙදෙනවනම් මොනමුණ අංගලක්ෂණත සම්පූර්ණ වෙෙන් ෝන කියන. පෙන්ගතනි තියෙනවා සපපුර ස්‍රධාන කියල සූත්‍රයක්. මෙන්න මේ සපපුරු සධානී පෙන්වවා බුදුරජාණන් වහන්සේ ධනතුුණක් උත්තුෘෂ්ට මහත්ඵල මහානිසංසධානයක් පෙන්වෙනවා. ඒවගේම මජ්ජිමඵල ආනිසාසධානයක් පෙන්වයකම හීන පලා නිසංසධානයක් පෙන්වෙනවා. මෙන්න මේ ගැෙනත් ඔබ දැනගණ්ඩෝන්. උත්පුෘෂ්ට ධානයක් කියල කියන්නේ මොකක්ද. මෙන්න මේ අං ලක්ෂණතුර සම්පූර්ණන ඔබ උත්පෘෂ්ධානයයක් දුන්න වෙනවා පිංවතුනි මැරෙන්් ිස්සල් අනිවාර්රීමේ උත්පෘෂ්ටධානය දෙන්ඩ මේ ඔබට ඒ උතුන්ම උත්පුෘෂ්ටධානයදන්න කාලියයි. සනාගත විසේෙන් මේට මුල්කරගෙන උතුම වාරි මහා සංගරත්නය නැවත බහුලොවසගේ ්‍යාප්තයෙන්න්න ගන්න ඔබ මහා වාසනාවන්ත පිරිසක්. ඔබට උත්පෘෂ්ට දාානය දෙන්න අවස්ථාව ලබෙනවා. මෙන්නම අංග ලක්ෂන තුනම්ූර්ණ න්න ඕන දානය උත්පුෂට වන්නනම් මහත් පල හනි සස වන්නනම්. පළමු අංගලක්ෂණය තමයි දාානය ලබන ප්‍රතිග්‍රාහකයා දානය ලබන ප්‍රතිග්‍රාහකයා ආරය ගුණේ යුක්ත කෙනෙක් ෙන්ඩෝන. ආර්ශීලය රකින ආරය ගුණේ යුක්ත කෙනෙක් වෙන්ඩෝන කතාගතයන් වහන්සේගේ ධර්මමාගේ අනුගමනය කරන නිර්වාණ මාර්ග ගමන් කරන බුද්ධශ්‍රාවකෙක් ෙන් ෝන. අන්න පළමනි අංගලක්ෂණය. දෙවනි අංගේයේ තමයි ඒ ප්‍රතිග්‍රහකයක් ඊළඟට දායකයා ධනි දෙන කෙනා දායකයා ආරයගුණෙන් යුක්ත උපාසකෙක් හෝපාසිකාවක් වෙන්ඩ ඕන ධනි දෙනකෙනත් උත්තරීතර ධර්මය සවබෝධ කරගන චතුරාසත් ධර්මය සවබෝධ කරගෙන ඒ ධර්මේට අනු පූලෝ පිළිපදින ආර්ශ්‍රාවකයෙක් වන්න ටෝන නිර්වාණමාගේ ගමන් කරන්න කෙනෙක් වෙන්න ඕන එහම් අංගලක්ෂණ දෙක් දැන් සම්ූණයි. ති ග්‍රහකයක්ත් ආරෙකගුණේ යුක්තයි දායකත් ආරෙකුණේ යුක්තයි තුන්ගන අංගලක්ෂණය තමයි ඒ දානවස්තුූ උදෙසා ලබාගත්ත දානවස්තුව ගැන ඒ කළමනා සැල්ලම දෙැහැමි උපයා සපයාගත දෙයක් වෙන්ඩෝන තව කෙනෙට වංචාවක් කරන්න නැතුව තවකෙනෙක් හඳවන්න නැව තව කෙනෙ කඳුලකින් උපයන් නැතුව තව කෙනෙට ගිදරත් දෙන්න නැතුව දුක් පහන්සයෙන් සාධාරණ විශයෙන් අනවජ්‍ය භෝගයක් ඒගැනන්නේ කිසිම කෙනෙට නය ැති මගේට දොසක කියන්න ැරි විදිහයට සාධාරණ දුක්මහන්සිෙන් හොයාගත්ත මුොදලකින් වස්තුුවකින් පිරිනමන දාානයක්වෙන්න ඕන දැහැමී ධනවස්තුුව කියෙන තුන්න්න අංගලක්ෂණයක් සම්පූර්ණ වෙන්ඩෝන. මෙන්න මේකෙන් අංගලක්ෂණ තුන සම්පූණනා, ප්‍රතිග්‍රහකයා ඇහැමනතතාන් දානේ ලබන කෙන තාරෙකුණේ යුක්්ටයි. දාකෑ නොහොත් දානය දෙනකෙනා තාරකුණේ යුක්්ටයි. එදානවස්තුත් දැහැමි දානවස්තුවාක් එහමන මෙන්න මේක අංගලක්ෂනතුන සම්පූර්ණ නාං. මෙන්න මේ දාානයටෙන උත්තුෘෂ්ට මහත්වල මහානි සංසධානය කියලා. එනම් මේ ධානය තමයි උසස්ම දානනය එනම් මෙබදුදාානයක් සම්මා සම්බුදු පයන්සේ දේශනා කරනෝ මහන මේ සංසාරෙන්බින්න මේ උත්පුෂ්ට මහත්ඵල මහානි සංසධානය දෙන්න ලැබෙන්නේ අවස්ථාව බොහෝම කලාතුරකින් මේ ලෝක සත්‍යයට කියලා. මේ සම්මා සම්බුදධ ශාසනය පව ඉතාම සීමිත කාලයක් ඇතුළටයි පංවතුනී මේ ධානය දෙන්න පුුවන්කම ලැබෙන්නේ සම්මා සම්බුදුපියාන් අශසි දශනා කරනවා අනවරාග්‍ය සංසාරයේ කාල පාස ඇත්තක්ක බැලූුවහම සත්්‍යේත්ත යන්කිසි සංසාර භවයක දී මෙබඳදු දාානයක් දෙන්න අවස්ථාවල් ලැබෙනවානං ඒ ධානයේ සවිශිෂ්ඨධානයක් ඒ ඉතාම කලාතුරකින්ද හැකි දුල්ලභදාානයක්කින්. එනම් බලන්ඩ මේ රටේ ඉපදින මනුස්්‍යයෝ පුච්චරවාසනාවන්ත භාග්‍යවන්යෝද අල්ප දාානක පිනක් රැස්සයෙනවා එබන්ඳු උත්තුෘෂට මහත්ඵල මහනිසංස දාානයක් දුන්ඩාම. මේ ධානය බොහෝ විට එක නිව නරුණ කරන තිී පුදදානයක් නක බදන්වද අතර වෙන්නේ කව හරි දස පරණවානින්. තේරපදාාන රම්බලන්ඩ තේරපදාානවල මෙන්න මෙබතු දාන කෙන සඳහන් වෙනවා. මෙබඳ දානයන්ගේ ආනිසංස කොච්චරද කියනවා නම්. ඒැ මේ වගේ ඔන්න එක උත්තුෘෂට මහත්පඵල මහනිසංස ධානයක් දුන්නට කෙනෙක් ඒ දාන ආනිසංස කොච්චරද කියනවා නම්. සතලිස් වතාවේ සක්‍ර දේවින්ද්‍රය වෙනවා. ති සතලිස්වතාව සිය ගනං වාරවල දුසිිතය දෙවුරජ වෙනවා. මහපපොලවේ සිය දහස්වතාවේ ශක්කවිති රජකම දරනවා මහපොලව සිය දහස්වතාවේ ප්‍රාතිශී රජකම් දරනවා. අවසානි මහාසාරපදලා සම්මා සම්බූති ශාසනයකදී අරිහත් පලින් සසරගමන අවසංකරනවා නිවන්ඩ කලා පරිනිර්වාන්ට පත්වෙලා ඒ තරං වා නි සංසු සහිතයි. දකන්නය ගැන දකිනෑය ගැන ඒ මහත්වල මහා නිසංස පුත්පුෘ්‍රතාත් පයින් ගානෝකටක් අනුස්ස්‍ය අානමසා එම දනෑ දන් දෙන්නේ මෙ හැමතිේ මර හිතවත්කම අලල්ලාගෙන මයි හිතවත්කමට මයි දන් දෙෙන්නේ අඥාන පුරුසියෝ. ඉතින් බුදුරජාණන්හස දේශනා කරන්නේ ගුණේට දන් දෙන්න කියලා ගුණේට දෙන්න්න ඕ එහෙම් ුදුරජාසික බුද්ධස්්‍රාවකයන් විසහි දන්නව නංග හි කරගන්නඩ සාරිපපුත්ව මොක්්ගලාන උත්තමයන්ුව ඔබේ ගමී පන්සලි හාමුරුවන්ට දන් දෙෙන්න්න සාරිපුද්‍යයන් වහන්සේ මුොගෝලයන් වහන්සේව සිහිපත් කරගෙන. එතුට කිසි රොස්සයන්නේ අන්න එතුමට යාරය ගුණට දීපු දාානයක් වෙන්නේ එහෙම නැතුව ඒම නැතුව ධානිදෙන්ට ගිහාම අරහාමුදුරුවන්ට තෑමක් හිතවත් උන්නහසටමයි දානනිතෙන්න්නට නහෙමහිතන්ඩ පාඥාන විදිහයට. ඒසා පංගතුන ඔන්න ඉතුුව කාරණාවත් ප්‍රමුඛ ලක්ෂණයක් දියුණුවන බුද්ධශ්‍රාවක ගහෙනං ඔන්නේ පස් හතනිි ලක්ෂණය එයා හැමතිස්සම දන් දෙන්නේ ශසනය තුළ භික්‍ෂුවකටමයි භික්‍ෂුණියකටමයි උපාසගෙක්ටමයි උපාසිකා වක්තමයි. දැම්බලන් දෙෙහනන් අදවසතිත් මේ පින් තුන් දාානි දුන්නමේ අද දවශ විතරක් නෙවෙයි පෞ්ගිය කාල පරාසය ඇතුළට බොහෝ අවස්ථාවල බොහෝ දෙනා බොහොම සද්භාාවෙන් යුක්තව කැත්තෙන් බොෝ දෙනා ඉන්නවා දානයට බොහෝ අත දිගරලා ඒ ධනය පිණසම කටයුතු කරන්න කැමති. අසින් දන්න බහෝ දෙනෙක් ඉන්නව පිංගතුනි ඒවගේම අපිරිසිුතු මලෙන් ද නොදී ඒ එලෙස් මලත් එෙක්තම ජීවත් වෙල අත්දක හකුලොවගෙන මැරුවක් දෙන්නයකෝ දානනි ඇගේ කැල්ලක් දළවගෙන කිය කෝන්න ඇගේ ඇටැක් දොල දෙන්න හැබේ දාන සිෙන්ට බැ. කියන ජාති අසපපුරු සසියොත්තින්වා. හෙමයත්ත අපිට මුණ ගල්ලතියන්. ඔය දෙගොල්ලම් ඉන්නවා. එනම් පිංවතුනි අන්නර ආරයෙකුණේ සලකාරන ගමී පන්සලින් හාමුරුවන්ට හරිකමන්නන්නේ බුදුරාන්සගේ බුද්ධ ශ්‍රාවකයන්ටයි මේ ධනය පිරිිනමන්නේ කලබ දාන පූජ කරනවා නං. ඒ කාන්තය මවාාර හා සංග්‍රත්්‍යය උතිසාධනීදීපු පුද්ගල බාට පත්වෙනවා. උත්කෘෂ්ට ධානයක් සිද්ධ කරගඩනං. අ දැක් දැන් අර සමහර දායකව අක්සල්ලක් කිවේ අපි සමහර දායකව ඉන්නවා ඒ කල්පනා කරන්නේ පිහෙම අපි සීලවන්ටයි හාමුර තුස් සීල නිසාපිට දදින්න සතුදු ස්ෙක්නෑය. හමත පිසකුටන්න ඇත්තටම සීලවන්තනම් කමක්නේ ඇත්තටම සීලවන්තනම් හොම හිතන්නෙත්නෑ. මොක ඇත්තම සීලයක් වැඩනානම් ප්‍රඥාව දෙක්යි සීල වැෙන්නේ. එහනන් දකිනවා පුද්ගලය ප්‍රශ්යන්න්නේය ධානි දෙන්න කියිය. එනං අර ධානිිතෙන්ද කියල සුසිල්වත් භික්ෂූ නොයන්න හරි සීලයේ පිළිබඳව තමන්ට ඥානින් දකින්න පුළුවන් වගේ සීලයේ සම්බන්ධයෙන් තමන්ට නිගම ගන්න පුළුවන්ගේ කියෙ හිතාගෙන සීලේ පුළුවන්තේ මනින්න කෙනෙක්ත් ති ඒන දන්නද සුතුසෙක් නෑ කියල කියන්නේ මොනවාගේ තැන ක කෙනද. පිංහතු නිහමනං ඒම නිවියෝව කල්පනා කරන්න ඕෝන. ආරු මහා සංගරත්තයේ තු උතෙසා දන්දයෙනවා කියලා කියන පුදගලෙ අරපාතිනදාානයක් නොනව සීතබාගඩ. ඒනම් අන්න බපුද්ධශ්‍රාවකය මොද කරන්නේ. මේ ශාසනයේ ගුණිය සලකාගෙන. මේ ශාසනී ආරි මහා සංගරත්ේ ගුණිය සලකාගෙන, භික්‍ු භික්ෂණය උපාසක උපසිකා කියෙන සිවනක් ිස නමට මේ ධානය පූජා කරනවා. එනම් පෞගේ කාල පරාසය තුළම, මෙගෙවිච කාල පරාශය තුළම මේ ආකාර සීල සමාධන වැඩසට හන්නුවට බහෝ දෙනා සත්්භාවෙන් ඉදිරිපත්තිලා දඳන්නා. මෙතන්ට තැමිණන්නේ කවුද බනහලා අවබෝධයලබන්න කැමැති පින්ංවතුන් ඉතරයි. නිකන් නිකරුණේ ඔහේ වාඩි වලඉවරලලා දවස ගෙවල අන්ට කිසිගනෙ මෙතන්ට එන්න හෙමයිට මෙත ඉන්ඩක් බෑ නික ඔන්න හ විල සුදරදදාගන තමන් ෙදරම නිසුන්ත් ්‍රවටල ලෝකයක් ප්‍රවටල ඔන්නහ වාදදිල නිදිකිරෙක ඉඳලා. ඇද පලසල යන්ඩ එනය මෙහෙන්නෑ ලේසිෙන් හෙමයි එන්න මෙට මොකද හෙමයිට මෙහෙම බනහාග ඉන්නබෑ. පිහය අයිනෝවාගේ ඊට පස්සේ කනටයි පපුුවටයි. හං ඉන්ඩබෑ මොකද තමන් තුල තියෙන දුරගණුමයි විවේ්චනය වෙන්නේ. එතකට අහං ඉඩබෑ මොක ඒගේ අපිප්‍රා සිල්ගැනීම නෙමේ පෙවස් සමාදාන නිවේ ධර්මස්ශ්‍රවනය නෙවෙයි එන ලෝකැරැවැට්ටීමම් එබතු හිස්පුරසිු මේ පිල සමාධානයට සහභාග වෙන්නේ නෑ. එසා මෙතැන්ට එන්නේ අම්කිසිය ආකාරකින් බණපද දෙයක් හ අවබෝධ දෙල බන්ඩ විතරයි අපි සීල සවාධනය කියල උදේන්දලවත් පිළිවෙත් කර කරින්වා නෙවෙයි අපි උදේන්දලම අවසනකම් ද වැඩසටහන අවසන් වනකම්ම එනි එබඳ භික්ෂු භික්‍ෂුණ උපාසක උපාසිකවන් විසයි. යමෙක් පිරිනමන්න්නේේද යම්මුතුම් දානයක්. උතුන්දාානයේ කාන්දවසීම මහත්පලයි මහානිසන්සයි, මහා උත්පුෘෂධානයක් එදානය. ඒ ආනිසංස මෙතකයි කියලා කියන්න බෑ.හෙන පංගදින වසර කෝඩි ගානක් ැනකංගේ මහාකල්ප ගානක් ැනකං එඒදාන ආනිස දුරුවෙන්න්නඇ කියලා දකින විභංග සූත්‍රය භාගතු නාසි දනා කරනවා. ආර්ය ශ්‍රාවකයන් උතිසා පිළෙනවන්නා උද්ධානය අසංඛයක් ආනිසන් සහිතයි. සංක්‍යලක් නෑ දක්වන්න බෑ. ොචතර ික නදගේ ලහෝ පි ංකයාවක් අනන්නේය වගේ ආර් ශාවකය න ති පිනම න නිස කොච ර තිනතිගේ ැහෝ ත්තරයක්දන බ ංකයි සංකයාවක්ය ක්න්න බේතර නිසන්ස. ඒ තරං ආනිසං සහිතයේ දාානය. ඒනම් පංගතුන අන්න බුද්ධශ්‍රාවකය බනහපපු බදශ්‍රාවකයා. නහපු බුද්ධ ශ්‍රාවක හිනන් අන්නන්නේ බව දන්නවා බනහපු බුද්ධශ්‍රාවකයා නිරන්තරින් දණ්ඩින්නේ අන්නේ ආරෙ ුණේ සලකාගෙන ඒනම් පිංගතුනනි එයා යම්කිසියයා කරරිගේ බද්ධශ්‍රාවකයට අපිතමක සාබ්සනින් බාහිරකෙනින්ට දාානයක්ත්දෙන්ට සිදත්ද වුණා කියලා කුමක්වෝ හේතුවක් නිසා ඒහනම් යා මොකද කරන්නේ ඉස්සෙල්ලම ආර්ය මහා සංගරත්නයව තිනිසා දන්්ඩීල පසුව ශාසනය බැහැර කෙනෙට දානීදිනු. අන්නේක තමයි ඒ අපදිහාානය ධර්ම සහිත බුද්ධ ශ්‍රාවකයගේ ලක්ෂණය හෙමනම් මෙන්න මේකකිවව ලක්ෂන හත ඔබ තුල විද්‍යමාන වෙනුවනම් ඔබ අප්‍රමාන සැපතට පත්වෙන බුද්ධ ශ්‍රාවකෙක් ඔබ අප්‍රමාණඋඩ සම්පත්තියක් සල සම්පාතියක් හිමි බුද්ධශ්‍රාවකෙක් ඔබ මහා වාසනාවන්තෙක් ඔබ මහා भाග්‍යවන්තයෙක් ඔබ ඒ ආන්තේම බුදුරජාණ වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයක් අවන්ක බුද්ධ ශ්‍රාවකෙක් බ කාන්ත වසය මෙලවත්්දුක නිමා කරන පරලොවත්දුක නිමා කරන තිල්ංසාදුකෙන් නිදහසන බුද්ධස්ශ්‍රාවකේ ඔබ මහොතත් පාස සීලයේ ගුණේ වටන බුද්ස්්‍රාවකෙක්. ඔබ උතුම් වූ ගරුණ සහිතදස්්‍රාවකෙක්. ඔබ මහා උතු මනුස්සෙක් මේ ගුණධර්ම හතෝබ දුල තියෙනවනම්. එනම් පින්ගතුනබ ගුණදරන බුද්ධශ්‍රාවකෙක් මේ ලෝක ඉන්නවනම්. උපාසෙක් හෝයවා උපාසිකාාවක් හෝවා. මෙ බෙබද දුකපුඩ ධර්න උපාසක උපාසිකාවන්ට ඇත් ඉන්දලා දෙවරු අඳිනවා දූරතෝව නමස් සන්ති මහන්තංීත සාරදා නමෝතේ පඩිසාජඥඥ නමෝතේ පොරිිසුත්තම කියලා දන්වාද ශක්ත්‍ර දේන්ද්‍රයක් ඔබට වඳනවා මහා ප්‍රහ්මයක් ඔබට වඳින වහෙන. අර සිදදුවගතියනවා හිටියොත් හොන් හැදි දෙවියොත් නමට වනීගිය කිීමද මේ ධර්මය ගැෙන ක් තු කියපු කතාවක් නෙවෙයි නමුත්ඒ මහරි මිනිස්සුන්ට තියෙනව विශ්වාසයක් ඒනගේ यहांපත් භාවය ඒ ගුණකරක භාවය කියන එක මේ ආයාසයෙන් ඇතිකරගන්න පුළුවන් එකක් නෙවෙයි ඒ නගේ ගුණකරු භාවය ඇතිවෙන්නේහ නැතිවෙන්නේ මක්‍රරිසාද කියලත් දැම්මංක අවසානය උත්තරයක් දෙන්නම් කියලා ඒ නම් පගතුර මේ සප්ත අපරිහානිී ධर्ම භික්ෂූන් සම්බන්ධය මේ ගිියන් සම්බන්ධයෙන් පවතින සප්තා අපරිහානය ධර්ම ඔබ තුළ වැඩිලාද තියෙන්නේ. ඉමේකෝ භික්්‍රවේ සත්තා ධම්මා උපාසකස්ස අපරිහානාය සංවත්තන්දී. මෙද මේ ධර්මීෝ සද දෙනා උපාසක උපාසිකාවන්ගේ අපරිහානය භාව එහම නැත්තං නොපිරිහෙන භාවය එම නැත්තං අභිවුරුදයට පත්වෙන දියුණුවට පත්වෙන ලක්ෂණය සහිත ස්වභාවය. මයි පෙන්වා දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධශ්‍රාවකයෝ තුළ පවතින උතුම් ගුණධර්ම හතක්. මේ ගුණධර්ම හත එකක් නං ඔබ තුළ තියන්නේ. අන්සු මාත්‍රයක් ඔබට සතුටවෙන්න පුළුවන් දෙකක් තුනක් තියෙනවානං යම්තාක්දුරකට සතුරෙන්න්න පුළුවන්. හතරක් විතර තියෙනවනං අඩක් විතර සතුටවෙන්න පුළුවන් පහක් යක් තියෙනවනං සෑහන්දුරකට සතුරෙන්න්න පුළුවන් හතම තියෙනවා නං ඔබට පූර්ණ වසෙන් සතුරවෙන් පුුවන් උතුම් නස්ේකො. ඔබ පුරුසිසය වුණ අතිස්ත්‍රියක් වුණාත් ඔබ දෙවියන්ගේ බ්‍රා්මයන්ගේ වැදුම් වලට සුදුස්සෙක්. මොකද මේ ගුණ හත තියෙනවගේයන්නේ සාමාන්‍ය මනුසේක් නෙවේ උසස්මනුසේක් මෙන් උත්තරී මනුස ධරම. මෙන්න උත්තරී මනුස ධරම. ඒනම් ඒකිවේ ඒ කාන්තේ මේ ගුණ පිහිටනි මාර්ග පබල්ලාබින් තුළ. එනම් පිහතුනී ලෞකික වශයෙන් ගත්ත හම ලෞගෙක සීලේ පිහිටාගෙනඉන්න ලෞකිික සම්යත් දුෂ්ටයෙන් යුක්ත අර සංසාරය අනාගතය බුදුවන්න ඒවගේ මාරමිතාපුරු උත්තම යුත්ති න ඒගේ අයිනවාො කල්්‍යාන පුතක්ජන ස්ොභාවේ කාතමාවරණයක් නිසායි කටට ර්මා අවබෝධ වෙන්න අන්න ඒතු අනුසියර තුළත් මේ කියන ගුණසාරම අඩුවවැටි වුසෙන් පෙන්න තියෙනවා නමුත් ආරය පුද්ගලයෙක තරම් ප්‍රකටනෑ ආරය පුද්ගලේක්ෙ තරම් ප්‍රබලන පිගතුන මෙන්න මේ කියන උතුම් වූ ගුණධර්ම හත ඔබ තුළ වර්ධනය කර ගන්ඩ ධාරණය කරගන්නඩ හෝඳන්ගේ ගුණධර්ම හත. ධාරණය කරග දැම් බලන්ඩ ඔබ තුළ මේ ගුණධර්ම පවතිනවාද නැද්ද කිය. පවතිනවානං සතුට වෙන්න තවතවත් මක වඩන්න ඔබට මහා උපකාරයල් ලැබිනේ සතුට ප්‍රීති පොජ්ජන්ගේ. මේ ගුණධර්ම ඔබ තුළ අඩවැඩි වසයෙන් පවතින්නේ. එම නැනම් තම්පූර්යමත් ගුණ දර්ම තු නැත්තන් ඔබ පිරිහිච්චමින්නේේ. ඔබ සම්පූර්ණය පිරිහෙච්ච මිනිහෙ මේ ගුණධර්ම හත මේ අපරිහානය ධර්ම ඔබ තුළ නැත්නං අ ස්සල පැදිි කරි මුලින් පරිහානිය ධර්ම ඒති ගනං ඔබ තුළ විද්‍යමාන වෙනුව කවරෙක්ද කියන කතාලන ඔබ මේ සමාජ සම්මුතියේ ඉහළම මනස්සයකුනටඔබ පිරිහිච්ච මිනිහි සමාජ සම්මුතිය ලොකු උපාසගේ උපාසිතාවක් කෙන නමත්දදාගෙන ඉන්න පුලන් සමාජයේ ඒත් පිරිහච්ච මිනිහෙ සලක් ඔලූඩ දයාගෙන වැඩ කරනොන්න ප මි මොකල මේ ගුණධරම හත නැත්තන් ඒ පුරුසියා අවංකෝම කරගන්න දේ තමයි පවරැස් කරගන්නේ. දැම් බලන්න මුලින් විද්ඩා කරපු ඒ දුරගුණ හත තිනවන යමුඋපාසකෙක් උපාශකාවක් තුළ ඒ හිස්පුරුසියා පුද්ධයන්දල රේ වෙනගම්ම කරන්න පවපුරෝගන්න. ඒ පදුරට්ට මනසින් මනෝපුබ්බංගම දම්මා මනුසෙට්ට මනෝමයා මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනන් දුක්ක මන්නේති චක්කංව වහතෝ පදන් කරත්තේ පිදිිපස්සෙන් එනවර ගුණාගේ කරත්ත රෝදේ වගේ. අඥඥානය පස්සෙන් දුක හභාගෙනනවා. මොකද පදුට්ට මනසින් හිතපු කියපු කරපුදේ නිසා. එනිසා අර මුලිින් දක්කපුූ පිරිහෙච්ච ගුණ පිරිහෙච්ච ලක්ෂණ ටික යමෙක් තුල තියවානන්ගේ පුද්ගලයා මෙලවත් අප්‍රමාණුදට පිරිහෙනවා ආනාරෙක් නම් මංකිවේ නිරේටම යනවා. ආර්යෙක් නං මගවරද මග අවහිර කරගන්නවා. මග අවිහිර කර ගන්නවා ආරයෙක් නං එතනින් හට මඟඵල වැඩෙන් නැතු යනවා. ඒ නම් පින්හතුන මේ සප්ත අපරිහායට ගුණ මේ ලක්ෂන හත ලෞකෙක වසයෙන් හරි සම්මාධීි්්‍යයට පැමිනිච්ච උපසකෙක උපාසිකවක් තුළ දකිද ලැබෙනවානන් ඒ කාන්තෙෙන් මේ ඥානුවන්ත සත්පුර සුූපාසකය උපාසිකව මරණම් පස්සේ මාරණින් පස්සේහනම් ඒ කාන්ම සුදතියට යන්නේ ස්වර්ගයටයි ගමන් කරන්නේ ඒ කාන්තෙම දෙවියන්න තටයනවා තිබේ සහභාවවිතය යනවා මයි ඔය කියන මේ ගුණහත ලෞගෙක වසයෙන් පිහිටිය. ලෝකෝත්තර වසේ මේ ගුණහට පිහිදියුවොත් ඒ කාන් දෙෙම සදාාතනික පරිර්වාණ ශාතතිය දක්වාම ගමන් කරනවා ඒ කාන්තෙම සියලදුකෙන් අතමි දෙනවා ඒනම් අද මේ උතුම් වූ බක්වන් පොහේ දවසේ. මේ උතුම් වූ ධර්ම දේශනාවට කම්දීලා ඔබ මේ ධර්මය මෑන මනාකොට දරාගන්න කටයුතු කරන්න ඇති කිය අපි ශ්වාස කරනවා. මේ පෙන්වාදීපු මේ පෙන්වාදීපු ධර්මය මනාකොට ධරාගෙන ඒ ධර්මය නුවනින් මනාකොට මෙිනිහි කරමින් වාසය කරන්න පින් උතුනිි එසේ මනකොට නුවනින් මෙිනිහි කරමින් වාසය කරමින් ඊ අනුපූලෝ ැ ස්ථ බලන්න මේ ඔබට අපි ධර්මය ඇසුරින් පෙන්වාදන්නේ විනාශවෙන්න කියලා. දුගතිර යන්න කියලත් දුක්කි දෙන්න කියලාද නෑ සැනසීමට පත්වෙන්න දුකෙන් නිදහස්වෙන්න සධාථනික සැපතට පත්වෙන්න කියලා ඒනම් ඒ උතුම් බුද්ධවාදය පිහිටන්න බැරිනම් යැමෙක්ට ඒ බුද්ගලයාගේමර් දක්නේද ධර්මයවර්දක් නොවේනේ දේ ඒ නදේල ඉන්නවානම් මතකතියාගණන්ඩේ තමාගේම බාලකම නිසා කියලෙේ දක්කිදින්නේ. තමා තුළ තියනෙ බාල ගති නිසහිතාම දුක්විදින්න කියලා එහනන්ගේ බාල ගති දුරලාගෙන පණ්ඩිත ගති ඇතිකරගෙන සපපුරස ගති ඇතිකරගෙන තමන් තුළ පෞතින වරද නිවැර්දි කරගෙන නිවැරදි වඩ වැරද්ධ තියාගෙන වරද සඟවගෙන මම නිවැර්දිකගේ කොච්චරුඩ පැන්නත් වැඩක්නෑ. අ කියනවා කතාවක් කර ඉස්සා ලුවේ අසුජිතියාකන කොච්චර පරිසිුදු ඉගුවත් වැඩක් නෑ කියලා ඒවගේ තමන් දන්නවනම් තමන්තුළ අපිරිසිුදු චින්තනයක් පවතිනවා අපිරිසිදු ජීවන චර්ර්යාවක් පවතිනවා අපිරිසිදු අදහස් පවතියන්නේ අපිරිසිදු බලාපොරුතුතියන්නේ අපිරිසිදු ගති පැවතුන් දියන්නේ කියලා ඒ බව දැන දෙනත්. ඒ බව දැනදනත් ඒ දේ නිවැලදි කරගණ්ඩු උසාගන්න නැත්තං. ඒ කාන්තෙන් අඥාණයකනිසායිහිම අඥානයෙක් නොවී ඥානාවන්තෙක් වෙන්ඩ. එෙමනන් අද මේ උතුම් වූ බක්පුන් පොහොය දවසය අටස්ථානය ඇතිකර ගන්්ඩ මේ සූ ධර්මය මනනාකොට දරාගෙන තන්කූලෝ පිළිපඳමින් උතුම් වූ බුද්ධස්්‍රාවකය වශයෙන් මේ සප්ත අපරිහානය ධර්ම වඩුවමින් මොහතින් මොහොත දිනෙන් දිනම අභවෘධය කරාම ගමන් කරමින් නිවන් මගම වඩමින් පූර්ණය කරමින් මේල දුත්තරීතර මනුස්්‍ය ජීවිතය අක්‍රඵල නෙලාගෙන මේලද පරම දුල්ලප සම්පෘත ශාසනයෙන් අත්ක සැපතුතා කරගෙන ඒ සධාතනිකු වජරාමරු අමාමහා නිර්වාන් ශාන්තියෙන්ම සධා පරනිර්වාණමා සාාන්තියෙන්ම සැනසෙනවා කියන ඒ කාන්තවසේමේ උතුන් වහෝ පරම නිෂ්ටාව දක්කාම වීරියෙන් නොසැලි ගමන් කරනවා කියෙන ිස්්ානින් ප්‍රාත්ථනා යුක්ව කවරුත් හනග සාදු කාරයක් පොස්තමු හතු අද සාතු